රෝහිත අබේගුණවර්ධනගේ රත්රන් කතාවට ඔහු ඊයේ පෙරේදා කියනවා දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැහැ කියලා. හරි ජනප්‍රිය කියමනක්. සාමාන්‍යයෙන් දේශපාලනයේදී සදාකාලික හතුරුවොත් නැත සදාකාලික මිතුරුවොත් නැත. ඔය ජනප්‍රිය කතාව ඒ කියන්නේ දේශපාලනයේදී සදාකාලික හතුරුවොත් නැහැ මිතුරුවොත් නැහැ කියන මේ කතාව රටේ ජනතාවට හරි වැදගත් කියලා අප විශ්වාස කරන්නේ. දැක්කා නේද? එයාලා ගහගන්නේ මරා බොරුවට කියලා. ඒ නිසා ගමේදී මේ දේශපාලනඥයින් වෙනුවෙන් අල්ලපු ගෙදර කෙනාට වෙඩි තියන්න කපන්න කොටන්න යන්න එපා. මොකද මේ දේශපාලනඥයින් එයාලා හැමෝම හොඳ මිත්‍රයින්. සදාකාලික හතුරු නෙවෙයි. පටස් ගාලා යාළු වෙනවා. හොඳේ. හැබැයි අද මේ කතාවට ප්‍රථම වතාවට ඌණ පූර්ණයක් එකතු කරනවා. අප විශ්වාස කරනවා සොක්‍රටිස්ලා ඇරිස්ටෝටල්ලා මං හිතන්නේ යමනාප වෙනකක් නැහැ. මේ ඌණ පූර්ණ එකතු කළාය කියලා. ඒ තමයි දේශ පාලනයේදී සදාකාලික හොරුන්ද නැහැ කියලා. වරහන් ඇතුලේ දාගන්න අපේ රටේදී කියලා. හොඳේ. ආය අහගන්නකෝ දේශපාලනයේදී සදාකාලික හොරුන්ද නැහැ කියලා. බලාගෙන. උඹලා තමයි අපට හොරු කිව්වේ කියලා අපව අල්ලලා කූඩු කරන්නත් බැරි නෑ. හොඳේ. නැක්සලයිට් හරි පැසිස්ට්වාදී හරි චෝදනාවක් දාලා කූඩු කරන්න පුළුවන්. සමහර විට අතුරුදන් T56ක උණ්ඩේ ඇවිත් ඔළුව හිල් කරන්නත් පුළුවන්. අහිංසකින්ට හොරු කිව්වා කියලා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට කිං කොරෝනා YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.